आयुबोवन शुभ दवस ज्योतिषे सिंहतन स्पर्श करें जनगमने अदत्पि विश्व पांसल यूट्यूब नालिकावहार विश्व तवत् प्रबल ग्रहमारुवक् पिलिबंदव ओबट रटट कोहोम බලපෑම් කරනවාද පිළිබඳව පෙන්වා දීමටයි බලාපොරොත්තු වෙන්නේ අපි ඔබට ආරාධනා කරනවා විශ්ව පන්සල YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා අප දිරිමත් කිරීම සඳහා ඔබගේ යෝජනා චෝදනා ආදී කමෙන්ට් කරන්න ලයික් කරන්න subscribe කරන්න ඒ කර අපගේ අලුත් වීඩියෝ ඔබ වෙත හැකි ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සමගම අලුත් දැනුම් දීම් කිහිපයක් සිදු කරන්නත් තියෙනවා. ඔබ ජ්‍යොතිර්විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තු වන කැමැත්තක් දක්වන අයෙකු නම් ඔබට හැකියාව තියෙනවා නුග අරණ ජ්‍යොතිෂ පාසල සමග සම්බන්ධ වෙලා ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු ලෙස ගරු බුහුමන් ලැබීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අපගේ නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු වෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පාඨමාලා හැදෑරීමටත් ප්‍රායෝගික පුහුණු පාඨමාලා හැදෑරීමටත් විද්‍යාත්මකව න්‍යායාත්මක කරුණු සියල්ල ඉගෙනගෙන අවසානයේ විභාගයක් තියලා වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අපගේ WhatsApp අංක 077839914677 දරන WhatsApp නම්බරයට ඔබගේ නම, ලිපිනය, උපන් දිනය, උපන් වේලාව ඒ සමග ඔබ කලින් ජ්‍යොතිර්විද්‍යාව ඉගෙන ගත්ත එක්ද එසේ නැත්නම් ආධුනිකයෙකුද යන්න පැහැදිලිව විස්තරයක් අපිට WhatsApp හරහා දැනුවත් කරනවා නම් ඉතා අගේ කොට සලකනවා. අපි අද දැන ගැනීමට උත්සාහ කරන්නේ සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තියක් සිදු වෙනවා. එය සිදුවන්නේ සෙනසුරු හිමි මකර රාශියට. එය 2021 දෙසැම්බර් මස 8 වෙනි බදාදා පෙරවරු 8:30ට මෙතෙක් කල හැසිරුණු සම රාශියෙන් මිදී Tamanගේ මිත්‍ර රාශී ගතවීම සිදු වෙනවා. ඒ සෙනසුරු හිමි මකර රාශියට තමයි සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ. රවිට හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු ග්‍රහයා මකර රාශි ගත වීමට નિયમિતයි. සිකුරු ග්‍රහයා කියන්නේ ග්‍රහ මණ්ඩලයේ විවාහකාරක එසේත් නැතිනම් කලත්‍රකාරක කියන නම් වලින් හඳුන්වනවා. පෘථුවියට ඊටාම ආසන්න ග්‍රහයා ලෙස සිකුරු පෙන්වලා දෙන්න පුළුවන්. සිකුරුගේ විස්කම්භය සතපුම් 7600ක් පමණ වෙනවා. සිකුරු, කිවි, ශුක්‍ර කියන නම් වලින් සිකුරු ග්‍රහයා හඳුන්වනවා. සෞරග්‍රහ මණ්ඩලයේ දුවනිය ලෙසත් එසේත් නැතිනම් වීනස් දෙව්දුව විදිහටත් හඳුන්වන්නේ මේ අපට දීප්තිමත් තාරකාවක් ඔස්සේ දැක ගන්න හැකියාව තියෙන සිකුරු. සිකුරු ග්‍රහයා සූර්යයාගෙන් අංශක 48කට වඩා ඈත් වෙන්නේ නැහැ. සඳු හැරුණු විට දීප්තිමත්ම ග්‍රහයා විදිහට සිකුරු ග්‍රහය පෙන්වා දෙන්න පුළුවන්. සෞම්‍ය අතින් බැලුවහම දෙවනි වෙන්නේ ගුරු ග්‍රහයාට පමණයි. සැපවත් ජීවිතය, ප්‍රීතියෙන් කාලය ගත කිරීම, ආලය, ආදරය, රාගය, ප්‍රේමය, පිරිසිදු ගතිය, පවිත්‍රත්වය, අලංකාරය, ශෘංගාරත්වය, කරුණාව ආදී ගති ඇතිවන්නේ සිකුරු නිසා. කලාලොල් අයෙක් බවත්, සංගීත ශාස්ත්‍රයට ලැබිතාවත්, ආපනශාලා, ලස්සන සෙල්ලම් බඩු, වෙලෙන්දන්, කාමභෝගීන්, මනා ස්වාමි භාර්යා සම්බන්ධතාවයන් සිකුරු නිසා ඇති වෙනවා. කෙටියෙන්ම කිව්වොත් සියලු ලෞකික සැප සම්පත්වල භුක්තිය විඳීමේ වාසනාව ඇති කරවන්නේ සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහයා ලබනවා කියන්නේ ඉතාමත්ම ප්‍රීතිදායක කාලයක් විදිහට තමයි සැලකන්නේ. ඒ උනාට සිකුරු කියන්නේ ලෞකික ජීවිතයේ සැප සම්පත් ලබා දෙන අතර ලෝකෝත්තර ජීවිතෙන් යම්තාක් දුරට දුරු කරනවා. ඒක නිසා සමහර අයට සිකුරු නිසා දුක් විපාකවලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා බොහොමයි. විවාහ ජීවිතයේ කඩාකප්පල් වීමට හැකියවන අවස්ථාවල් විශේෂයෙන් දැක ගන්න පුළුවන්. ඒක නිසා සිකුරු බලවත් කෙනෙකු නම් තමන්ගේ ජීවිතය ඉතා ලස්සනට ගත කරන්න හැකියාව ලැබෙන අතර කෙනෙකුගේ කේන්දරයේ සිකුරු ග්‍රහයා දුර්වලම ග්‍රහයා නම් ඒ අයට යම්තාක් දුරට දුක විඳ ගැනීමේ හැකියාවක් නොමැති දුකට වැඩිපුර දුර්වලකම් ඇති කෙනෙක් බවට පෙන්වලා දෙන්න පුළුවන්. ඒක නිසා අපි බලමු ලග්නයෙන් ලග්නයට කොහොමද මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය සිදුවීම නිසා ඇතිවන දුර්වල ප්‍රතිවිපාක මොනවාද කියලා. ඒ වගේම සිකුරුගෙන් ඇස් උත්පාදික ඉන්ද්‍රියන් උගුර නිකට කම්බුල් වකුගඩු ආදියටත් සිකුරුගෙන් බලපෑම් ඇති කරනවා. මෝටර් කාර්, අහස් යාන, බයිසිකල්, පරවියන්, මොණරුන්, ගේ කුරුල්ලන් ආදී පක්ෂීන් වගේම සයනාගාර, සිනමා ශාලා, නාට්‍ය ශාලා, මංගල භෝජන ශාලා, සුවඳ විලවුන් සාධන කර්මාන්ත ශාලා, සිල්ක් කර්මාන්ත ශාලා, ගුවන් තොටුපළ, වීදුරු නිෂ්පාදන ආදිය සිදු කරන ස්ථාන, වෙළඳ ආයතනවලට වගේම ඒ වගේ ස්ථානවලටත් අධිපතිත්වයේ දරන සිකුරු දෙසැම්බර් මාස 8 වෙනිදා මකර රාශියට සම්ප්‍රාප්ත වීම සුබ ඵල අසුබ ඵල කී දෙනෙකුට ඇති කරනවාද කියලා මෙන් එදිරියට බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෝචරයෙන් සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ දසවැන්නට. දහවැන්න රැකියා, තනතුරු, උසස් වීම් ආදී බලාපොරොත්තු වන ස්ථානය. ඒවයෙන් දියුණුව ඇති කරවන ස්ථානය. නව රැකියා බලාපොරොත්තු ඉෂ්ට කරවන ස්ථානය. ඒක නිසා තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට, තමන්ගේ ආදායම් මට්ටම දියුණු කර ගැනීමට මේෂ ලග්නයෙන් උපන් ඔබ සඳහා හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගෙනවා. මේ සිකුරු දසවැන්නේ ගෝචරය කරන කාල සීමාව තුළ උසස් වීම් බලාපොරොත්තු වෙනවනම්, නව රැකියා බලාපොරොත්තු වෙනවනම්, තමන්ගේ ආර්ථික ශක්තිය ගොඩනංවා ගැනීම සඳහා නව ව්‍යාපාර කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වෙනවනම් ඔන්න හොඳම කාලයක් වන්න සිකුරුගෙන් උදා වෙලා තියෙනවා. තමන්ගේ කටයුතු සාර්ථක කරගෙන ජීවිතයට බර දරන්න හැකියාව පවතින කාලයක්. ඒක නිසා මේෂ ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබ විශේෂයෙන් ඔබගේ දශාව සිකුරුගේ මහ දශාව නම් ඔන්න සැහැල්ලුවෙන් ජීවිතය ගත කරලා කටුකතාව දුරු කරගෙන තමන්ගේ ශක්තියෙන් ගොඩනගාගෙන ශක්තියෙන් වර්ධනය කර ගැනීමේ හැකියාව පවතින කාල වකවානුවක් බව මේ සිකුරුගේ සම්ප්‍රාප්තියත් සමග සාර්ථක ප්‍රතිඵල ඇති කරන බව මේෂ ලග්න හිමියන්ට පෙන්වලා දෙන්න පුළුවන්. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ මෙවර 9 වෙනිදාට. තමන්ගේ භාග්‍ය ස්ථානයට, සුබඵල සහිත ස්ථානයට. අනෙක සිකුරු කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ අධිපතිත්වයේ දරණකින්. අධිපතිත්වයේ දරණ කෙනා ත්‍රිකෝණගත වීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලග්නයෙන් 9 වෙනි දකිනවා. සාර්ථක ප්‍රතිඵල ඇති කරනවා. සිකුරුගෙන් මේ කාලය සුබඵල සහිතයි. ඔබගේ කේන්ද්‍රයේ සිකුරු දුර්වල වුණත් සිකුරුගෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දීමට බැඳී සිටින බව පෙන්වලා දෙන්න පුළුවන්. ඔබට තව තමන්ගේ කුසල කර්ම වඩා වර්ධනය කරගෙන අකුසල් දුරු කරගෙන යටපත් කරගෙන සාර්ථක දිවිපෙවතක් ගත කිරීමේ හැකියාව පවතිනවා. ए वगेम ඔබ සිකුරු මහදසාවකින් උපන්න අයෙක් නම් සිකුරුගේ මහදසාව ගෙවන ගත කරන අයෙක් නම් මේ කාලය තමන්ගේ වතාවත් කෙරෙහි තමන්ගේ ඉෂ්ට දේවතාවුන් කෙරෙහි නැඹුරු වී උන්වහන්සේලා උදෙසා වතාවත් ප්‍රතිපත්ති පූජා සිදු කර තමන්ට තව තවත් සිකුරුගෙන් යහපත් ප්‍රතිඵල ඇති කර ගැනීමට विषम लग्नेन उपन्न ओबहट හැකියාව තියෙනවා සාර්ථක ප්‍රතිඵල උදා කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මිතුන ලග්නය මිතුන ලග්නෙන් උපන් ඔබගේ ගෝචර කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ 8 වෙන්නට 8 වෙන්න අශුභ ඵල දායක ස්ථානයක් ඒක නිසා සැලකිල්ලෙන් ජීවිතය ගත කරන්න අවස්ථාව තියෙන කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම මිථුන ලග්නයට අෂ්ටමේ රාශියක කාල සීමාවකුත් ගත වෙනවානේ. තමන්ගේ ලෞකික ලෝකෝත්තර කියන අංශ දෙකම ඊටාම පැහැදිලිව ගත කළ යුතු අවධියක්. තමන් ලෝකෝත්තර ජීවිතය සම්බන්ධවත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ ආශාස්ත්‍රූන් වහන්සේලා උදෙසා වතාවත් කරලා තමන්ට පුද සත්කාර කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා නම් වඩාත්ම සුදුසු කාලයක් බව මේ සිකුරුගේ අෂ්ටමයට සම්ප්‍රාප්ත වීම පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මිථුන ලග්නයෙන් උපන්න අයෙක් නම් විශේෂයෙන් සිකුරු වෙනුවෙන් පුද සත්කාර සිදු කරන්න. තමන්ට සිකුරුගේ මහ දසාවක් හෝ අතුරු දසාවක් හෝ සූක්ෂම දසාවක් මේ කාලයේ ගත වෙනවා නම් ඒ වෙනුවෙන් තමන්ට වතාවත් කරලා තමන්ගේ දුර්වල තැන් හඳුනාගෙන ජීවිතේ සාර්ථක ප්‍රතිඵල ඇති කර ගැනීමට උත්සුක වෙනවා නම් වඩාත්ම සුදුසුයි. ඒ වගේම මේ කාලයේ හදිසි අනතුරු වල බලපෑම් ඇති කරනවා. විශේෂයෙන් ඒ රාශියකේ ගෙවේ යන අවස්ථාව. ඒක නිසා මේ අවසාන භාගය මිථුන රාශියේ අෂ්ටමයේ ගමන් කිරීම මේ කාලයේ විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුම අවධියක් මිථුන ලග්නයෙන් ඔබට උදා වෙලා තියෙන්නේ. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ගෝචරයෙන් සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ 7 වෙනිදාට. ඔන්න විවාහ යෝග ඵල ඇති කරන කාලවකවානුවක්. විශේෂයෙන් අවිවාහක අයෙක් නම් ඔබ විවාහ සම්බන්ධ මෙතෙක් ගැටලු පැවතිච්ච කෙනෙක් නම් භෞම දෝෂ නිසා කරදර බාධක වලට ලක් වෙච්ච කෙනෙක් නම් මෙන්න මේ කාලය තුල ඔබට සාර්ථක විවාහ යෝග උදා වෙන කාලයක් බව පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම විවාහය සම්බන්ධ නොයෙක් ගැටලු මතභේද පැවතිලා තිබුණා නම් ඔබ ඒ සම්බන්ධවත් සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් වඩාත්ම සාර්ථකයි කියන එක මේ කාලවකවානුව පෙන්වලා දෙන්න පුළුවන්. කටක ලග්නෙන් උපන් අයෙක් නම් ඔබ ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉදිරි ගමන යථාර්ථවාදී ලෙස ගත කිරීමට ඉතාම සුදුසු කාලයක් ඔන්න උදා වෙලා තියෙන බව පෙන්වලා දෙන්න පුළුවන්. සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන් ඔබගේ ගෝචර කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ 6 වෙනිදාට. රෝග පීඩා ඇති කරවන්න පුළුවන්. නීති කටයුතු නීතිමය ගැටලු මතුවන කාලයක්. තමන්ගේ කටයුතු වලදී බාධාවන් ඇති වෙන කාලයක්. මේ කාලයේදී සතුරු පීඩාත් ගෙන දෙන කාල සීමාවක් වෙනවා. පෙනෙන්නට සිටින සුහදශීලී සතුරු මිතුරන් විදිහට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතය අවුල් වියවුල් කිරීමේ කාලවකවානුවක් ඉදිරියේදී උදා වෙන බව පෙන්වලා දෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. තමන්ට සහායට සම්බන්ධ වෙන අය කෙසේ පුද්ගලයන්ද කියලා සොයා බලා කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. තමන්ට ජීවිතයේ අර්ථවත් විදිහට ගත කරන්න නම් ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන කාල සීමාවක් තමයි උදා වෙලා තියෙන්නේ. ප්‍රවේශම් වන්න ගොඩක් දුරට තමන්ගේ සහායට එන අයගෙන් ප්‍රතිඵල දුර්වල බවට පත් කරන බව මේ අවස්ථාවේදී පෙන්වලා දෙන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෝචර කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ පස්වැන්නට. සූක්ෂම සියුම් ඥානය උපයෝගී කරගෙන තමන්ගේ දියුණුව සාර්ථක ප්‍රතිඵල ඇති කර ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සිකුරුගේ මහදසා අතුරුදසා ගෙවනවා නම් මේ කාලයේ ඔබේ පෙනුම රූපය ඊටාම සුන්දර පෙනුමක් සහිත දිස්වන ආකර්ශනීය කාල සීමාවක් බවට පෙන්වලා දෙන්න පුළුවන්. ඔබ තව තවත් විශේෂයෙන් සුන්දර තත්ත්ව වෙනුවෙන් ඒ කියන්නේ තමන්ට ප්‍රතිඵල ඇති කරන සාර්ථක දිවියක් ගත කරන්න තමන් බලාපොරොත්තු වෙන විදිහට කටයුතු වල නියැලෙන්න හැකියාව ඇති කරන කාලයක්. ඒක නිසා කන්‍යා ලග්නයෙන් උපන් ඔබ මේ ඉදිරියේදී සිකුරු ග්‍රහයා පස්වැන්නේ සම්ප්‍රාප්තියත් සමග සිදුවන සුබ කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්නවා නම් ඊටාම සුදුසුයි කියලා පෙන්වලා දෙන්න පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ගෝචරයෙන් සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ සිව්වැන්නට. තුලා ලග්නයට අධිපතිත්වය දරන්නේ සිකුරු. ඒක නිසා තමන්ගේ ලග්නාධිපතියා හතරවැන්නේ බලවත්ව ගමන් කිරීම ප්‍රතිඵල ඊටාම සාර්ථකයි. විසිතුරු දේවල් සම්බන්ධයෙන් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් තමන්ට ගේ දොර යාන වාහන ඉඩකඩම් ගොඩනැගිලි සම්බන්ධයෙන් ඊටාම සුදුසුම කාලයක් තුලා ලග්නයෙන් උපන් අයට උදා වෙලා තියෙනවා. ඔබ මෙතෙක් තමන්ට නිවසක හෝ තමන්ට සුදුසු ස්ථානයක හිමිකම නොතිබුණා නම් ඒ සඳහා සුදුසුම කාල සීමාවක් ලග්නාධිපතියා බලවත් වෙලා තියෙනවා. ඒක නිසා ලග්නාධිපතියාගේ කාල සීමා ගත කරන අවදියේ ඔබ උත්සුක වෙලා තමන්ට ලස්සන පුංචි ගෙයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බවට මේ කාලය උදා වෙනවා කියන එක පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහයා ගෝචරයෙන් සම්ප්‍රාප්තිය සිදුවන්නේ තුන්වැන්නට. මෙන්න මේ කාල සීමාව වෘශ්චික ලග්නයේ හිමි ඔබට මධ්‍යඵල ඇති කරන කාලයක්. තමන්ගේ පෞරුෂයට හානි ඇති කරන කාල සීමාවක් බව පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමන් කරන කියන කටයුතු වලට බාධාවන් ගොඩනැගෙනවා. තමන්ට පිටිපස්සේ සිටින සතුරුන් කටයුතු වලට අකුල් හෙලන බවක් පෙන්වලා දෙන්න පුළුවන්. මේ කාල සීමාව වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ සිකුරුගේ බලවත්කම නිසා සිකුරුගේ මහ දසාවක් අතුරු දසාවක් විදසාවක් වගේ ගෙවනවා නම් ඔබගේ ලෞකික ජීවිතයේ සැප සම්පත් උදා කර ගැනීමට බාධා මතුවලා තියෙන කාලයක් බව පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ බාධා වලට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය ගොඩනැගෙනවා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට. ඒ නිසා ඔබට හැකියාව තියෙනවා සිකුරු බලවත් නම් ඔබගේ කේන්දරේ ඒ වෙනුවෙන් වැඩිපුර සත්කාර කරලා ඔබට තමන්ගේ දියුණුව උදා කර ගැනීමේ හැකියාව තියෙන කාල වකවානුවක් බවට පෙන්වලා දෙන්න පුළුවන්. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා මෙවර ගෝචර වෙන්නේ දෙවැන්නට. ධනු ලග්න හිමියන්ට සිකුරු දෙවැන්නට ගෝචර වීම සුබඵල උදා කරන කාල වකවානුවක් වෙනවා. ඒ කියන්නේ මේ කාලය නොසිතූ ධනලාභ, නොසිතූ හදිසි ආර්ථික තත්ත්වයේ දියුණුව වගේ දේවල් වල හිමිකම තියෙනවා. ඔබට පුළුවන් මේ අවස්ථාවේදී ස්විප් ටිකට් එකක් අරගෙන තමන්ට හිමි වෙලා තියෙන නොසිතූ වාසනාව උදා කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන ප්‍රතිඵල ඇති කරන කාලයක් උදා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු බලවත් නම් විශේෂයෙන් සිකුරුගෙන් බලවත්කම ඇති කරලා තියෙනවා නම් උප්පත්ති කේන්ද්‍රයේ सिकुरुमः दशा अतुर्दशा विदशा सूक्ष्मदशा ಗೆವಣವಣ ಉಪತ್ತೇದಿ ಸಿಕುರುಗೆ ಮಹದಸಾವಕಿಂಗ್ ಒಬ್ಬ ಉಪನ್ನಾಣ ಒಬ್ಬಗೆ ಸಾರ್ಥಕ ಪ್ರತಿಫಲ ಸಿಕುರು ನಿಸಾ ಅತ್ವಿದಿನ್ನ ಹೆಕಿಯಾವ ಪವತಿನ ಕಾಲವಕವಾನುವ ಮೇ ಸಿಕುರು ಮಕರ ರಾಶಿයට ಗೋಚರ වීම නිසා හේතු වෙනවා බව කියන්න පුළුවන්කම තියෙනවා. මකර ලග්නය. මකර ලග්නෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහයා ගෝචරය ලග්නගත වෙලා තමයි මේ කාල සීමාවේදී ප්‍රතිඵල උදා කරන්නේ. සුබඵල උදා කරනවා. තමන් මෙතෙක් ව්‍යාපාර කටයුතු වලින් අසාර්ථක තත්වයටපත් වෙලා හිටියා නම් ව්‍යාපාර තත්ත්ව මගදී නවත්වන්නට සිදු වුණා නම් ඒවා නැවත යථාවත් කරගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගෙන ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මකර ලග්න හිමියන්ගේ තමන් පසුගිය කාලවකවානුවල දුර්වල තත්වයෙන් පසු වුණා නම් ආර්ථික ගැටලු මානසික ගැටලු පැවතුණා නම් ඒවා මැඩගෙන සාර්ථක දිවියක් ගත කිරීමේ හැකියාව මකර ලග්නෙන් උපන් අයට උදා වෙලා තියෙන කාලවකවානුවක් ඉදිරියේදී ගොඩනැගෙන බව පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් අයගේ ගෝචර ගමනින් සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදුවන්නේ 12 වෙනිදාට. 12 වෙනි ව්‍යයස්ථානය. එතකොට කුම්භ ලග්නෙන් උපන් අයගේ කේන්ද්‍රයේ දුර්වල විදිහට සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තියක් සිදු වෙලා තියෙනවා. අසුබ ඵල උදා කරන බව පෙන්වලා දෙන්න පුළුවන්. සැලකිල්ලෙන් ජීවිතය ගත කරන්න අවශ්‍යතාවය පවතින කාලවකවානුවක් ඉදිරියේදී ඔබට ගොඩ නැගෙනවා. ඔබ විදේශගත වීම, විදේශ අධ්‍යාපනය, විදේශ ආදායම් උපයීම, ආනයන අපනයන කටයුතු නියැලවන කෙනෙකු නම් ඔබට විශේෂයෙන් ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල උදා කර ගැනීමට මහන්සි වී කටයුතු කරන්න සිදුවන කාල සීමාවක් ඉදිරියේදී ගොඩනැගෙනවා. ඔබ මෙතෙක් දුර්වල තත්වයෙන් පවතුනා නම් තමන්ගේ ආර්ථික ශක්තියෙන් දුර්වලතා මත සිදු වුණා නම් මේ දිවිය ඔබට සාර්ථක ප්‍රතිඵල ඇති කරවගෙන ජීවිතය දියුණු කර ගැනීමට උත්සාහ කරනවා නම් උත්සුක වෙනවා නම් කුම්භ ලග්නයෙන් උපන් ඔබ සාර්ථක ප්‍රතිඵල ඇති කර ගැනීමට වැඩිපුර මහන්සි වෙන්න සිදුවන කාලවකවානුවක් ඉදිරියේදී ගොඩනැගෙන බව පෙන්වලා දෙන්න පුළුවන්. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෝචර කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ 11 වෙනිදාට. ආදායම් උපයීම් ලැබීම් ඇති කරන ස්ථානය. තමන්ගේ දියුණුවට කටයුතු ඇති කරව ගැනීමේ හැකියාව පවතිනවා. ඒක නිසා සුබඵල ඇති කරන කාලවකවානුවක් සිකුරු ග්‍රහයා මකර රාශිගත වීම නිසා දියුණුවක් ඇති කරව ගැනීමට හැකියාව පවතින කාලයක්. තමන්ට තමන්ගේ ශක්තියෙන් ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාලයක්. දියුණු වීමට ආසාව ඇති අයෙක් නම් තමන්ගේ දියුණුව දිනෙන් දින වර්ධනය කර ගැනීමට හැකියාව පවතිනවා. මීන ලග්නෙන් උපන් අයෙකු නම් ඔබට ගෙවෙන්නේ සිකුරු මහදසා අතුරුදසා විදසා නම් සිකුරු නිසා ඔබට යහපත් ප්‍රතිඵල ඇති කරනවා. ස්ථීර ධනයක්, ස්ථීර තැන්පතුවක්, ස්ථීරව ආදායම් මාර්ග උපයාගත හැකි. ඒක නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න සතුරු පීඩා ඇති කරන සතුරන් නිසා ධනය හානි වීමට හැකියාව පවතිනවා. මේ කාලවලින් ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල ඇති කරව ගන්න තමන්ගේ ජීවිතය වෙනුවෙන් සිකුරුගෙන් ඇති කරන දුර්වල ප්‍රතිවිපාක බිඳ වැටීමට පුළුවන්කම තියෙනවා. ඒක නිසා දියුණුව වගේම පරිහානියෙත් ලක්ෂණ පවතින නිසා මීන ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබ දෙපැත්තම සමබරව පවත්වා ගැනීමට මේ කාලවකවානුව උත්සුක වනවා නම් වඩාත්ම සුදුසුයි කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. මෙතෙක් අපි ලග්න 12 තුල ඔබ හටගෙනහර දැක්වුවේ පොදුවේ අපට දෙන්න පුළුවන් පොදු පලාපල. ඒ කියන්නේ ලග්නයෙන් ලග්න 12 තුල පවතින සුබ අසුබ ප්‍රතිඵල. ඒක නිසා ඔබගේ කේන්ද්‍රයේ බලවත්කම දුබලකම මත මේ කියන ප්‍රතිවිපාක වෙනස් වීමට ඉඩ තියෙනවා. ඒක නිසා ඔබ පැහැදිලිව තමන්ගේ උපන් වෙලා උපන් දිනයට අනුව තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන මේ ග්‍රහයන්ගේ ප්‍රබලතාවයන් දුබලතාවයන් ඔබට කෙසේ පවතිනවද ඔබගේ අනාගතය කෙසේ පැවතෙනවද අනාගතය කෙසේ සකස් කරගත යුතුද යන්න කලමනාකාරීත්වයක් ඇතුව ජීවිතයේ ගමන යෙදෙනවා නම් වඩාත්ම සුබ ඵලයි කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. අපි නැවත මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.